ආයුබෝවන් බෙස්ට් මම් ඇන්ඩ් ඩෑඩ් දරුවන්ට ආදරෙන් ටයිම් මැනේජ්මන්ට් ගැන කතා කරද්දී තවත් වැදගත් ටෙක්නික් එක තමයි පොමඩෝරෝ ටෙක්නික් එක මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ පාඩම් කරන අයට ස්ටඩීස් වලදී මේ පොමඩෝරෝ ටෙක්නික් එක ගොඩක් වටිනවා මේක හරිම එෆිෂන්ට් ඒ වගේම කිසි කම්මැලි ගමක් නැතුව වැඩ ටික ඉවර කරගන්න තියෙන හොඳම ටෙක්නික් එකක් අපි හිතමු ඔයාට වැඩ ගොඩක් තියෙනවා එක්ක ගෙදර වැඩ වෙන්න පුළුවන් එක්ක පාඩම් වැඩ වෙන්න පුළුවන් මේ මොනවා හරි වැඩ ගොඩක් තියෙනවා හැබැයි වැඩ ගොඩ වැඩි කමටම මේක කරන්න ඔයාට හරි කම්මැලි මේකට ඇටෙන්ෂන් එක දෙන්න හරි අමාරුයි ඔයාට වැඩේ කරන්න හිතෙන්නෙම නැහැ වැඩ වැඩි කමටම මෙන්න මේ වෙලාවේදී ඔයාට පුළුවන් පොමඩෝරෝ ටෙක්නික් එක යූස් කරන්න මම මුලින්ම මේ පොමඩෝරෝ ටෙක්නික් එකේ හිස්ටරි එක කිව්වොතින් මේක 1990 කාලෙදී ෆ්‍රැන්චෙස්කෝ සිරිලෝ කියලා කෙනෙක් තමයි හොයාගන්නේ ඔහු ඉතාලි ජාතිකයෙක් මෙයාට තියෙන ප්‍රශ්නේ තමයි එයාට එක දිගට පාඩම් කරන්න බෑ එයාගේ ඇටෙන්ෂන් ස්පෑන් එක හරි අඩුයි එනිසා මෙයා කල්පනා කරා මොකක්ද කරන්න කියලා මෙන්න මෙතකොට තමයි මෙයා මෙන්න මේ ටෙක්නික් එක හොයාගන්නේ ඒ වගේම මේ පොමඩෝරෝ කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන් තක්කාලි ගෙඩියට ඇත්තටම මේ පොමඩෝරෝ ටෙක්නික් එකේදී භාවිත කරන පොමඩෝරෝ ටයිමර් එක තක්කාලි ගෙඩියක හැඩින් තමයි තියෙන්නේ පොමඩෝරෝ ටෙක්නික් එකේදී තියෙන්නේ ලොකු වැඩක් එහෙම නැත්නම් වැඩ ගොඩක් පොඩි පොඩි කොටස් වලට කඩලා ඒකට සම්පූර්ණ අවධානය දීලා ඒ වැඩ ටික ඉතාමත් ඉක්මනින් කාර්යක්ෂමව කරලා ඉවර කරන වැඩපිළිවෙලක් තමයි මෙන්න මේ පොමඩෝරෝ ටෙක්නික් එකේදී තියෙන්නේ. හරි අපි කතා කරමු කොහොමද මේ පොමඩෝරෝ ටෙක්නික් එක අපේ වැඩ ඉක්මන් කරගන්න එහෙම නැත්නම් අපේ වැඩ ටික කරගන්න පාවිච්චි කරන්න කියලා. ඔයාලට පොමඩෝරෝ ටයිමර් එකක් මේකට අවශ්‍ය වෙන්නෙම නැහැ. ඔයාලට පුළුවන් ඔයාලා ගෙදර තියෙන ඇලාම් එක තියන්න පුළුවන් ක්ලොක් එකක් මේකට පාවිච්චි කරන්න. හැබැයි මම ඔයාලට කියනවා ෆෝන් එක මේකට පාවිච්චි කරන්න එපා කියලා. මොකද අපි ෆෝන් එක අතර ගත්තොත් ඒක අපිට ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙනවා ගොඩක් වෙලාවට. මොකද අපිට සමහරවිට Facebook යන්න හිතෙනවා, email check කරන්න හිතෙනවා, එහෙම නැත්නම් අපි වැඩ කරන අතරේ ෆොටෝ එකක් ගන්න හිතනවා. මෙන්න මේ එක එක දේවල් වලට භාවිතා කරන්න හිතෙන නිසා මම ඔයාලට කියනවා ෆෝන් එක යූස් කරන්න එපා කියලා ටයිමර් එකක් විදියට. ඔයා පාඩම් කරන කෙනෙක් නම් ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ප්ලෑන් එක හදාගන්න එක. මෙන්න මෙන්න මේවා තමයි මම අද පාඩම් කරන්න කියලා ඔයාට පුළුවන් ඒ ටික ලියාගන්න මුලින්ම. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඔයා පාඩම් කරනවා නම් ඒ පාඩම් කරන මේසෙ ක්ලීන් කරගන්න. ඒකේ උඩ තියෙන අනවශ්‍ය දේවල් ලයින් කරලා ඔයාට අවශ්‍ය දේවල් ටික විතරක් තියාගෙන වාඩි වෙන්න. ඊට පස්සේ ඔයාගේ ටයිමර් එකේ එහෙම නැත්නම් ඔයාගේ ලාම් ක්ලොක් එකේ විනාඩි 25කට වෙලාව තියන්න. වෙලාව තියලා ඊට පස්සේ වාගේ වැඩේ කරන්න පටන් ගන්න. මේ වෙලාවේදී අපි ආයෙම ක්ලොක් එක බලන්නේ නැහැ, වෙන දේවල් මතක් කරන්නේ නැහැ, අද දවසට කරන්න තියෙන දේවල් හිතන්නේ නැහැ. අපි අවධානය දෙන්නේ අපි කරන වැඩේට විතරයි. ඊට පස්සේ විනාඩි 25 දී එලාම් එක හැනකොට අපි අපේ වැඩේ නවත්තනවා. නවත්තලා අපි ඉන්න තැනින් නැගිටලා අපි යනවා පුංචි බ්‍රේක් එකකට. මේ බ්‍රේක් එක අපිට වතුර එකක් බොන්න, චුට්ටක් එළියට ගිහිල්ලෙන්න, අම්මත් එක්ක කතා කරලෙන්න, මේ ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ මේ ගන්න බ්‍රේක් එක අනිවාර්යයෙන්ම ගන්න ඕන. මේක හරිම වැදගත් වෙනවා ඔයාගේ ඊළඟ පොමඩෝරෝ එකට එහෙම නැත්නම් ඊළඟ විනාඩි 25 කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න. දැන් ඔයාගේ බ්‍රේක් එක ඉවරයි නම් ඔයා ආයෙමත් එනවා. ඇවිල්ලා ආයෙමත් විනාඩි 25කට එලාම් එක තියාගන්නවා. ඊට පස්සේ ඔයාගේ ප්ලෑන් එකේ විදියට ඊළඟ සෙෂන් එකේ වැඩ කරනවා. ඊට පස්සේ ඒ විනාඩි 5 බ්‍රේක් එක ගන්නවා. මෙන්න මේ වගේ පොමඩෝරෝ 4කට පස්සේ, ඒ කියන්නේ පැය 2කට පස්සේ ඔයාට පුළුවන් පැය භාගයක දිග විවේකයක් ගන්න. මේක දිවාට කෑම කන්න, ඔයාට නාන්න ඕන නම් නාන්න, එහෙම නැත්නම් වෙන වැඩකට කොහොම හරි මේ පැය භාගයක බ්‍රේක් එක ඔයාට ඊට පස්සේ ගන්න පුළුවන්. ඔයාට මේකෙදි තේරෙයි මේක වැඩ කරනකොට මේක සෙල්ලමක් වගේ. මේක හින්දම ඔයාගේ වැඩ ටික ඉක්මනට කරලා ඉවර කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණේ තමයි ටික දවසක් මේකට පුරුදු වෙනකොට ඔයාට තේරෙයි විනාඩි 25 මදි වගේ කියලා. එතකොට ඔයාට පුළුවන් මේක විනාඩි 50කට සෙට් කරගන්න ටයිමර් එක. එතකොට ඔයාට විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න පුළුවන්. විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ මේ වගේ ආයෙ විනාඩි 50ක් වැඩ කරලා ආයෙමත් ඔයාට බ්‍රේක් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට යනකොට ඔයාට පුළුවන් හැමතිස්සෙම පැය 2කට පස්සේ පැය භාගයක දිග විවේකයක් ගන්න. කොහොම හරි මේක මේ විදිහට කරනකොට ඔයාට තේරෙයි අපි කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් එහෙම නැත්තම් කිසිම බාධාවකින් නැතුව වැඩ කරන නිසා අපේ වැඩ ටික අපිට කරලා ඉවර කරන්න හරිම ලේසියි.
මේ පොමඩොරෝ ටෙක්නිකේදී ඩිස්ට්‍රැක්ෂන් ෆ්‍රී කියන එක ගොඩක් බලන දෙයක්. මේ පොමඩොරෝ ටෙක්නික් එක ගොඩක් පාවිච්චි කරන අය කියනවා ඉන්ෆෝම් නෙගෝෂিয়েට් කෝල් බෑක් ස්ට්‍රැටජි එක අනුගමනය කරන්න කියලා ෆෝන්ස් වලට. අපි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි ෆෝන් එක පැත්තකින් තියලා වැඩ කරාට පස්සේ එන කෝල් වලට මොකද කරන්න කියලා. අන්න ඒකෙදි මේ තියරි එක ගොඩක් ඉන්න අය කියනවා ඉන්ෆෝම් කරන්න කියලා. ඔයා වැඩ වැඩක් මැද ඉන්නේ කියන එක. ඊළඟට නෙගෝෂিয়েට් කරන්න කියලා මම ඔයාට මෙන්න මේ වෙලාවට ආයි කෝල් කරන්නම් කියලා. ඊට පස්සේ කෝල් බෑක් කියන්නේ ඔයාගේ වැඩේ ඉවර වෙලා ඔයා යාට කෝල් කරනවා කියන එක. මෙන්න මේකෙන් ඔයාට පුළුවන් කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් නැතුව ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. කෝල්ස් ආවට කමක් නැහැ. ඔයා ෆෝන් එක පැත්තකින් තියලා ඔයාගේ වැඩ ටික කරනවා. අන්තිමට ඔයාගේ වැඩේ වුණාට පස්සේ ඔයාට පුළුවන් ගිහිල්ලා ඒකට කෝල් බෑක් කරන්න. මෙන්න මේක තමයි මේ ඩිස්ට්‍රැක්ෂන් ෆ්‍රී කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම ඔයාගේ කාමරේ තියෙන අනිත් ඩිජිටල් ඩිවයිසස් අයින් කරලා ඊට පස්සේ මේසෙ උඩ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරලා ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන කෙනෙක් නම් මේ වැඩේ කරන්න. මේක gederinna ඔයාටත් පුළුවන් අත්හදා බලන්න. ඔයාගේ වැඩවලටත් මේ පොමඩොරෝ ටෙක්නික් එක පොඩ්ඩක් යූස් කරලා බලන්න. ඔයාට පුළුවන් gedera වැඩ ගොඩක් තියෙන වෙලාවලට මුලින්ම ඔයා දන්නවනේ gedera මොනවද කරන්න තියෙන වැඩ කියලා ඔයාට පුළුවන් ඔළුවෙන්ම හදාගන්න මොනවා මෙන්න මේ වැඩ ටික තමයි මම අද කරන්න කියලා. එහෙම හිතලා ඔයා විනාඩි 10කට ඔයාට පුළුවන් ටයිම් එක සෙට් කරලා ඊට ඉක්මනින් වැඩ ටික කරලා ඉවර කරන්න. එහෙම නැත්නම් විනාඩි 20කට විනාඩි 30කට ඔයා කැමති විදියට ඔයාගේ වැඩේ විදියට ටයිම් එක සෙට් කරලා වෙන කිසිම වැඩකට යන්නේ නැතුව ඒ කරන වැඩේට විතරක් අවධානය යොමු කරලා වැඩ ටික ඉවර කරන්න පුළුවන් නම් ඔයාට වෙනතට වඩා කාර්යක්ෂමතාවයෙන් යුක්තව මේ වැඩ ටික කරලා ඉවර කරගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයාටත් අයිඩියා එකක් තියෙනවා මම මේ වැඩේට මෙච්චර වෙලාවක් ගත්තොත් මට අනිත් වැඩවලට ඉවර කරගන්න වෙන්නේ නැහැද කියලා. එතකොට ඒ තියෙන වැඩ ප්‍රමාණය අනුව ඔයා දවස බෙදාගෙන ඉතමත් හොඳට වෙනදට වැඩිය වැඩ ටික ඉවර කරගන්නත් ඔයාට හැකියාව ලැබෙයි. මම දන්නයි ඉන්නවා මේ පොමඩොරෝ ටෙක්නික් එක gedara වැඩවලටත් ඉතමත් සාර්ථකව යූස් කරන අය. ඔයාට සමහර වෙලාවට මේ මොකද්ද මේ කියන්නේ හැමතිස්සෙම වෙලාව තියෙදී ඉන්න ගියාමම දවස ඉවරයිනි කියලා හිතුණත් ඔයා දවසක් එහෙම නැත්නම් පැයක් දෙකක් මේක කරලා බලන්න ඔයාට ලොකු වෙනසක් දැනේවි. මෙන්න මේ විදියට විනාඩි 10 කුංචි කුංචි පොමඩොරෝස් වලට නම් ඔයා වැඩ කරන්නේ ඒ හැම පොමඩොරෝ එකක් ගන්නෙම බ්‍රේක් එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැයකට පස්සේ එහෙම නැත්නම් විනාඩි 45කට විතර පස්සේ ඔයාට පුළුවන් පුංචි බ්‍රේක් එකකට යන්න. ඉතින් මේ විදියට ට්‍රයි කරලා බලන්න ඔයාලටත් ඔයාලගේ කාලය කළමනාකරණය කරගන්න මේක ලොකු උදව්වක් වේවි.